ඉතින් ඕගොල්ලෝ පිළිගන්නාමගේ YouTube channel එකට මං කලින් කිව්වා වගේම අද මං ගෙනාව වීඩියෝ එක Mate 30 Pro එකේ මේ තිනේ introduction video එක මම මේකේ එළියේ ඉඳන් තියෙන features ටික පැහැදිලි කරගෙන යන්නම්. මේකේ උඩින් තියෙන noise cancellation microphone එක යටින් තියෙන sim tray එකයි speak එකයි type c USB type c port එකයි මේ ගැටින් තියෙනවා. වම් පැත්තෙන් තියෙනවා power button එක. volume buttons මොකුත් නැහැ මේකේ. තව මේක මේගොල්ලෝ design කරලා තියෙනවා metal පිටිපස්ස metal තව leather ඒ වගේ එක එක ලස්සන design වලට. මේ camera features ගැන පස්සේ කතා කරමු. මෙතන එක introduction video එක. ඉතින් මේකේ ඉස්සරහෙන් තියෙනවා අංශක 88ක horizon display එක. Huawei එකේ මේකට කියන්නේ horizon display කියලා. දෙපැත්තේ curve වෙලා තියෙනවා. ඉතින් මේ display එක අඟල් 6.53ක් වෙනවා. AMOLED display එකක් මේක. මේක මේ කමෙන්ට් එකම මම ස්ක්‍රීන් රෙකෝඩ් කරපු ඉඳ යන එකක්. මේකේ බැටරිය 4500 mAh බැටරියක් තියෙන්නේ. මං කිව්වා මේක වොලියුම් රොකස් නැහැ කියලා. මේකේ ෆීචර් එක මම පස්සේ කියන්නම්. මේක IP68 රේට් කරලා තියෙන්නේ. මේ තියෙන එක ඩිසයින් එකක්. පේනවා normal ලස්සන එක. මේ තියෙන තව ඩිසයින් එකක්. මේ දෙක metal. මේ තියෙන leather. leather finish එක තියෙන phone එක. ඒක වෙනම ලස්සනක් තියෙනවා. මේ තියෙන ෆෝන් ඩිසයින් ටික. මේක දාල තියෙන ප්‍රොසෙසරේ Kin 990 කියන ප්‍රොසෙසර එක. දාල තියෙන මේකේ ටෙක්නොලොජිස් ටික ඔක්කොම world first. අලුත් GPU එකක් ඔක්කොම මේක හඳුන්වලා තියෙනවා. මේ තියෙන කලින් ප්‍රොසෙසර එකට වඩා ඒගොල්ලොන්ගේ මේ ප්‍රොසෙසර එකේ තියෙන features power efficiency කියන එක නම් ගොඩක්ම පයක save කරනවා. ඉතින් මේ තියෙන එක පිටිපස්සේ කැමරාව. ඉතින් මේකට මේක කැමරා ඩිසයින් එක වෙනම එකක් තමයි මේකට පාවිච්චි කරලා තියෙන අලුත්ම ඩිසයින් නෑ. crown එකක් DSLR කැමරාවක ඉස්සරහා වගේ. මේ දින එකේ කැමරා දෙක. එන මේ කැමරා හතරක් තියෙනවා. හතරක් තිබ්බට මේක main කැමරා දෙකයි තියෙන්නේ. අනිත් ෆෝන් වල වගේ නෙවෙයි. මේකේ main කැමරා දෙකක් තියෙනවා. අනිත් ෆෝන් වල main කැමරා එකයි තියෙන්නේ. ඉතින් මේකේ main කැමරා දෙකේ megapixel 40ක් පාවිච්චි කරලා තියෙනවා දෙකටම. RGB අනිත් එක RYYB. RGB කියන්නේ red green green blue කියන එක. RYYB b කියන්නේ red yellow yellow blue කියන එක. ඉතින් මේක low light capture කරපු photo එකක් තමයි ඉතින් මේ තියෙන්නේ. ultra wide එකේ උරන්න පේනවා. දවල් photo එකක් වගේ. මේගොල්ල කෙලින්ම Note 10 Plus එකට compare කරලා මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් මේ දැන් zoom කරුවාම තියෙන photo quality Mate 30 Pro එකේ details ගොඩක් ගන්න පුළුවන් zoom කරලා. ඉතින් මේ තියෙන්නේ ultra low light video එකක්. මේ තියෙන්නේ phone වලින් capture කරන frame rate. ඉතින් ඔයගොල්ලන්ට පේනවා Mate 30 Pro එකේ කොච්චර frame rate එකක් capture කරන්න පුළුවන්ද කියලා. FPS 7680ක්. අල්ට්‍රා ස්ලෝ මෝෂන් වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා DSLR කැමරාවක
වීඩියෝ කරාගේ තියන්නේ එක ඉතින් මෙතන DSLR කැමරාවක් එක්ක කම්පයා කරපු වීඩියෝ එකක් අල්ට්‍රා ස්ලෝ මෝෂන් තින් ලක්ෂ මේ මිලියන ගානක විතර කැමරාවක් එක්ක මේ කම්පයා කරලා පෙන්නන්නේ වම් පැති තියෙන මේ 30 Pro එක මේට 30 Pro එකේ FPS 1920ක් තියෙන මේ වීඩියෝ එකේ අනිත් එකේ 1977ක් FPS තියෙනවා මෙතින්නේ cinematic bokeh video එක يعني පිටිපස්ස බ්ලර් කරලා main character එක විතරක් clear එකට පෙන්වන feature එක තමයි bokeh කියන්නේ මෙච්චර කාලෙ ඔයගොල්ලෝ ඒ වගේ ෆොටෝ විතරයි ගැවි මේක වීඩියෝ කරන්න පුළුවන්. ඉතින් මේක එක කැමරා මේන් කැමරා දෙකක් තියෙනවා කියලා කිව්වා. එකකට මේගොල්ලෝ නම දාලා තියෙන සිනේ කැමරා කියලා කියන සිනමා කැමරා ඒ වගේ එකක්. මේ තියෙන අල්ට්‍රා ස්ටේබල් ලයිසේෂන් ටෙක්නොලොජි එක වීඩියෝ එක. ඉතින් මේ වගේ ස්කයි ඩයිවිං කරද්දී ඔයගොල්ලෝ දන්නවා උලඟත් එක්ක ගොඩක් හේල වෙන ගතියක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට එහෙම පේන්නේ නැතුව ඇති. තම මේ 30 Pro එකේ තියෙන සුපිරිම ටෙක්නොලොජි එක ඉතින් මේ විදියට Note 10 Plus එකයි iPhone 11 සීරියස් එකයි ඔක්කොම එලියට ආවට පස්සේ හුවාවිලා ඒ ඔක්කොන්ටම උත්තරක් විදියට මේ 30 Pro එක එලියට දැම්මා මේ තියෙන 4K cinematic time lapse කියන feature එක ඉතින් මේගොල්ලෝ මේකෙන් පෘථිවියේ පැය 24ක් time lapse video එකක් හදලා තියෙනවා කියන්නේ දවසක් දවසක් තුලත වෙන දේවල් පෘථිවියේ තව කියන්න තියෙන දෙයක් තමයි මේ කැමරාව P30 Pro එකේ වගේ අර ප්‍රිස්මයක් ඇතුළට දාලා එම zoom වෙන එකක් නෙවෙයි මේකේ සාමාන්‍ය විදියට 45x තමයි zoom කරන්න පුළුවන් ඉතින් මේකට මේගොල්ලෝ හඳුන්වලා තිනවා Osmo Mobile 3 කියන කැමරා කිට් එක වීඩියෝ කරද්දී ඒකට සෙට් කරලා වීඩියෝ කරන්න පුළුවන් කියාවක් තියෙනවා. තවම ඒගොල්ලෝ හඳුන්වලා දී තිනවා ෆ්ලෑෂ් ලයිට් එකක්. ෆෝන් වලට කියන්නේ ස්ටුඩියෝ ලයිට් සීන් එකේ තියෙන ෆ්ලෑෂ් ලයිට් එකක්. පෝටබල් ෆ්ලෑෂ් ලයිට් එකක්. මේ තින්න එකේ අනිත් ටෙක්නොලොජිස් ඇවිත් තියෙන විදිය GPU Turbo කියන feature එක ගේම් ගන්න කට්ටිය තමයි ගොඩක් වටින්නේ තේ එක 100% වැඩි කරලා තියෙනවා ඉතින් මේ තියෙන එකේ 5G ටෙක්නොලොජි එක මුළු ෆෝන් එක ඇතුළෙම ඇන්ටනා 21ක් තියෙනවා 5G වලට ඇන්ටනා 14ක් තියෙනවා ඉතින් මේ ෆෝන් එක තමයි දැනට ලෝකේ 5G වලින් ඉස්සරහම තියෙන ෆෝන් එක. NFC Wi-Fi BT GPS ඔක්කොම ඇන්ටනාස් තමයි 21ක් වෙන්නේ ඉතින්. මේ තියෙන්නේ best covered 5G bands for global connectivity.
එතකොට මේ 30 Pro 5G bandwidth connections මෙච්චර ප්‍රමාණයක් කරන්න පුළුවන්. Note 10 එකේ 3යි, iPhone එකේ 5G නෑ. මේ තියෙන ඉතින් Note 10 Plus එකත් එක්ක කම්පයා කරපු ටෙස්ට් එකක්. Mbps 985ක් තියෙන එකේ Note 10 Plus එකේ දකුණු පැත්තේ තියෙන Mate 30 Pro එක. Mate 30 Pro එක Mbps 1516ක්. ඉතින් මේක SIM tray එකේ SIM දෙකක් දාන්න පුළුවන්. Dual SIM. උඩින් දාන්න පුළුවන් Nano SIM එකක්. තව මේක යටින් දාන්න පුළුවන් Huawei එකෙන් හඳුන්වලා දීපු NIM card. එහෙම නැත්නම් Huawei Nano memory card එක හරි තව SIM එකක් හරි. ඉතින් මේක SD voice call ගන්න පුළුවන්. Dual 5G භාවිත කරන්න පුළුවන්. කියන්නේ එක SIM එකකට විතරක් මේගොල්ලෝ ඔක්කොම features දීලා නැහැ. කියන්නේ slot දෙකටම සමාන features තියෙනවා 5G features. EMUI 10 Android 10 තව මේක ඉතින් පාවිච්චි වෙන්නේ. EMUI 10 කියන්නේ ගාවකේ user interface 10 version එක. always on display එකක් මේකට තියෙන්නේ. ඒ always on display එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේක මේගොල්ලෝ ඩාක් මෝඩ් එකක් අලුතෙන් හඳුන්වලා දී තිනවා කියන්නේ ඕගොල්ලෝ දන්නවා රෑට අපි කැස් වලට පොඩ්ඩ අමාරු ඉතින් සුදු පාට දේවල් දිහා බලන් ඉද්දි ඇඳේ ඉඳන් ඕගොල්ලෝ ගොඩක් වැඩ කරන හින්දා රෑට ගේම් ගහනා වගේ සෝෂල් මීඩියා වල ඉන්නා වගේ වැඩ. එතකොට මේගොල්ලෝ ඩාක් මෝඩ් එන්ජින් එකක් වෙනම හඳුන්වලා දී තිනවා. ඕනත් එකට ඩාක් මෝඩ් එක සපෝට් කරන විදියට ඩිස්ප්ලේ එකේ මොන සුදු පාට පෙන්වුවත් ඒ ඩාක් මෝඩ් එකෙන් ඒ විදියට කළු පාට කරලා පෙන්නන්නේ. ඉතින් මේක මං කිව්වා කලින් වොලියම් කී එකක් නැහැ කියලා. ඉතින් මේක පැත්තෙන් ඩබල් ටස් කරලා තමයි වොලියම් කී එක ගන්න ඕනේ. ඩබල් ටස් කරලා උඩට පල්ලෙහාට ඇද්දාම වොලියම් එක අඩු වැඩි වෙනවා. තව සෙල්ෆි ගහද්දි හරි වීඩියෝ කැමරා කැප්චර් කරද්දි හරි කැප්චර් කරන බටන් එකත් අපිට ඕන තැනකට මූව් කරන්න පුළුවන්. මේ තියෙන ස්මාර්ට්ෆෝන් ස්මාර්ට් කා කියන කන්සෙප්ට් එක යටතේ මේගොල්ලෝ හඳුනලා දෙන අලුත් ටෙක්නොලොජි එක. ෆෝන් එක කායකේ තියෙන දේවල් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඉතින් මේ ෆෝන් එකත් එක්ක. ඉතින් මේ කායකේ IoT සපෝට් කරන්න ඕනේ එකට. අවශ්‍ය සෙන්සර් සොෆ්ට්වෙයාර් ඒවා මේ ඔක්කොම තියෙන්න ඕනේ ඉතින් මේ කායකේ. මේගොල්ලෝ මේක සිකියුරිටි එක වැඩි කරලා තියෙනවා. ස්මාර්ට් ගෙස්චර්ස් කන්ට්‍රෝල් එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේව පේන විදිහට ස්ක්‍රීන් එක ඔයගොල්ලෝ ටච් කරලා කරන වැඩ ඔක්කොම ඒ විදිහට කරන්න අත මගින්.
ඉස්සරා උඩ තියෙන සෙල්ෆි කැමරා දෙපැත තියෙන සෙන්සර්ස් වලින් තමයි එක කන්ට්‍රෝල් වෙන්නේ. මේක සෙල්ෆි කැමරා මෙගාපික්සල් 32ක් තමයි ඒගොල්ලෝ කියන්නේ. 3D face ID technologies ටික ඔක්කොම එහෙම තියෙනවා මේකේ. ඉතින් මට ඔයගලන කලින් කියන්න වෙලා මේක තියෙන ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් එකක්. ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකට තියෙන ඉන් ඩිස්ප්ලේ. ඉතින් මේ තියෙන්නේ ස්මාර්ට් කියන්නේ AI message system එක. ප්‍රයිවට් මැසේජ් වෙන කට්ටියට පෙන්වන්නේ Huawei Mate 30 Pro එක යුරෝ 1099ක් වෙනවා. 8GB RAM 256GB ROM තියෙන එක. පෝසි ඩිසයින් Huawei Mate 30 RS එක යුරෝ 2095ක් වෙනවා. 12GB RAM 512GB ROM. ඒක ගොඩක් ගණන් පෝස් එකෙන් ඩිසයින් කරන එක. ඉතින් මේ තියෙන ලංකාවේ ප්‍රයිස් එක ඔයගොල්ලෝ මේකට තව එකතු කරලා බලන්න කඩවල කට්ටියගේ ප්‍රයිස් එම